ප්‍රජවන්දාරංග සංගමයේ විදිහට ජනාධිපති අපේක්ෂක වරුන්ට අපි මේ වෙනකොට විසිවැදෑරුම් යෝජනාවලිය බාර දීලා තිනවා. රටේ තිරසාර සංවර්ධනයට විශේෂයෙන්ම රටේ සෞඛ්‍ය අධ්‍යාපනයේ පරිසරයේ ආර්ථිකය වගේ ශේෂ්ඨ ගණනාවක් සම්බන්ධයෙන් අපේ යෝජනා මේ සම්බන්ධයෙන් AI මතය මොකක්ද කියන එක රටට පැහැදිලි කරන්න කියන එක අපි ඉල්ලුවා. ඒ වගේම AI මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට මේ ලිඛිතව මේ කාරණා ඇතුළත් කරන්න කියන ඉල්ලීම කළා. අපිට අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. වැඩපිළිවෙල පිළිබඳ ප්‍රශ්නයක්. ඒ අනුව AI අතේ තමයි තියෙන්නේ AI කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඒ අනුව රට බලාගෙන ඉන්නවා AI ප්‍රතිචාර මොකක්ද කියලා. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ රට ඉදිරි ජනාධිපතිවරයෙක් යටතේ දියුණු කරන්න නම් මේ රට අන් රටවල ගැති තත්ත්වෙන් මුදව ගන්න නම් අනෙක් රටවල දේශීය නියෝජිතින්ට ඕන විදිහට හසුරවන්න නැති වෙන්න නම් කළ යුතු කාරණා සහ රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න ගත යුතුව තිබෙන නියාමන ක්‍රමවේදයන් ඖෂධ මාෆියාවට යටත් කරලා තියෙන කොහොමද කියන කාරණාවන් අපි සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට පැහැදිලි කරලා දුන්නා. එතුමා ඒ සම්බන්ධයෙන් ඉතාම සාවධානව ඇවුම් කන් දිගෙන හිටියා. ඒ වගේම එතුමා පිළිගත්තා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ පෙන්වල දී තියෙන ක්‍රියාවලියන් වෛද්‍යවරු හැටියට ඉදිරිපත් කළ යුතු සහ පිළිගත යුතු ක්‍රියාවලියන් හැටියට. ඒ වගේම එතුමා කිව්වා මේ සම්බන්ධයෙන් එකඟතාවකට එන්න පුළුවන් වගේම ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධව සාකච්ඡා කරන්න සූදානම් කියලා.